උනේ නැහැ. ඔහු විදග්ධ සමාජය ඉතාමත්ම හොඳින් පරිහරණය කළ කලාකරුවෙක්. ඒ විතරක් නෙවෙයි කෘතීන් තෝරා ගැනීමේදී ඉතාමත්ම සැලකිලිමත් වුණු රංගවේදියෙක්. ඔබටත් මටත් මේ මොහොතේදීත් ඔහු අප අතර නැහැ කියලා හැඟෙන්නේ නැහැ නේද? ඔව්. සැබවින්ම ඒට හේතුව ඔහු අදත් තවමත් අප අතරම සිටින නිසා. රිතිරේ මම ඔබට කිව්වා මේ වතාවේ වෙනස්කම් කීපයක් තියෙනවා කියලා. දැන් මේ ඒ හා සමාන තව වෙනස්කමක්. මම විශ්වාස කරනවා ඉකුත් 12 අවස්ථාවේදීම මෙහා සමාන වෙනස්කමක් තිබුණේ නැහැ. විශේෂයක් තියෙනවා. මේකේ මේ අංගේ එක චරිතයක් රසික ඔබ. ඔබේ අත්ලනාදය
හැබැයි තාලයට ඒක තමයි හඬ මොකද ඔබේ ඒ අත්තල රිද්මයත් එක්ක මෙතන බොහෝ දේ සිද්ධ වෙවි විශේෂයෙන් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වුණාම ඔබ දත යුතුයි සාමාන්‍යයෙන් ගයන්න වයන්න නටන්න ගහගන්න පෙරලෙන්න වැටෙන්න ආයි නැගී සිටින්න මේවා කරන වගේම පිහිනන්න අශ්වයින් පිට යන්න හයියෙන් කාර් එලවන්න මෙකී නොකී දේවල් වගේම ඒ කියන්නේ ගීයක පදයේ අනුව නටන්නත් වෙනම තාලයක් ඇගේ තිබිය යුතුයි ඒක විශේෂයක් ඒක සමහර විට සාජ හැකියාවක් වෙන්න පුළුවන් දැන් අද ඩයලොග් රිදී රැයි මවිත රසය බෙදෙන අවස්ථාවක් ඔබත් එක්ක එක්කාසු වෙලා තමයි මේ අංගය ඉදිරියට යන්නේ අපි ආරාධනය කරනවා ඔබේ අත්තල නාදයේ මැද්දේ පරම්පරා කීපයක හතර දෙනාම සූර්යෝ සිත පැතුමන් ඔබේ ලයේ සෙනෙහස මීවිත පිරි එන මුදු අතරින් මගේ ලොවේ දැල් වූ පහනද නිවි
අරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා සුවඳ දැනී තනී තනෙනවා උදා සුන්දරතාවම අපිට මතකයි ඊයේ නොදුටු ලස්සන ලෝකේ අද කොහොමෝ මෙහෙට ඇවිදින් මිදුල දිගේ මට වන්දිතහා ඔබ සිනාසුනා